සුබ දහවලක් අද අපි බලන්න යන්නේ කිතු උපතට සම්බන්ධ ඓතිහාසික කාරණා කීපයක් ගැන. ඉතින් ඒකට අපි පිවිස ඒ කියන්නේ මේ තාරකාව මොකද්ද? බල්ග තාරකාවක්ද? සුපර්නෝවා එකක්ද? විශේෂ එළියක්ද? දෙක ඒ මාගිහෙවත් ශාස්ත්‍රවන්තයා ආවේ කොයි රටෙන්ද? තුන ඔවුන් ගෙනාවා වූ ගන්ධ රසෙහිවත් සුඳලාට එතකොට තුරලා හෙවත් කටකුමංචල් හා රත්තරම් ඒවා ගන්නේ කොහෙන්ද? තුරලා ගන්න ගහ මොකද්ද? ඒවා ඓතිහාසිකව ඇත්ත දේවල්ද? ඒවා ඉතා වටින දේවල්ද? එතකොට ඒ කාලේ හිටිය මේ ක්‍යුරිනස් කවුද? ඔගස්ටස් සීසර් කාලේ එහෙම ඇත්තෙම එහෙම සංගණනයක් තිබුණද? ඒ මොකද ඒ සංගණනේ නිසා තමයි නාසරෙත්ති විසු යෝසෙප් තුමා හා මරියා තුමිය යෝසෙප් තුමාගේ පෙළපතේ නගරය වූ බෙත්ලෙහෙමට ආවේ. එතකොට මීකා 5:2 ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 700 දිලියපු මීකා කියනවා ඒ මෙසියස් වහන්සේ එන්නේ බෙත්ලෙහෙමින් කියලා. නමුත් ඒක යාගේ දෙමව්පියෝ පදිංචි වෙලා හිටියේ නාසරෙත්තුල. ඒගොල්ලෝ දුප්පත් අය. නාසරෙත් සිට බෙත්ලෙහෙමට ලේසියෙන් එන්න බෑ. මොකද බෙත්ලෙහෙමේ හිටියේ බලවන්තයෝ ලොකු අය. රජුරුවන්ගේ පෙළපතේ අය. මේගොල්ලෝ රජුරුවන්ගේ පෙළපතේ වුණත් කාලයාගේ ඇවෑමෙන් ඒගොල්ලෝ ආර්ථික අහිනියට පත් වෙලා හිටියේ. ඉතින් ඔය ඔක්කොම පසුබිම දිහා බලන්න යන්නේ මේ පළවෙනි කොටස. ඒකට පිවිසුමක් ලෙස මම පොඩි කතාවක් කියනවා. මේක නිකන් ප්‍රස්තාපිරුලක් කියන්නත් පුළුවන්. උපමාවක් කියන්නත් පුළුවන්. ඉතින් ගලීලයේ තිබුණලු ගස් තුනක්. එකම වර්ගයේ ගස් තුනක්. එක මහ ගහකින් ඇටවැටිලා පැලවුණු ගස් තුනක්. ඒ එක ගහක් බොහොම මේ එක ගහක් ඇඹරිලා ගැට ඇවිල්ලා මේ බොහොම කිසිම ලස්සන පෙනුමක් නැතිව තමයි ඒ ගහ තිබුණේ. එතකොට තව ගහක් තිබුණා බොහොම කෙලින් දිගයි හැම අතින්ම හුරු බුහුටේ. ඒ දෙවෙනි ගහ. තුන්වෙනි ගහ ඒක මහතයි කොටයි. ඒක ලී රන්නත් පුළුවන් වැඩකට ගන්නත් පුළුවන්. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේ එකම අම්මගේ පුතු තුන්දෙනෙක් වගේ බූ තිබුණු ගස් තුනම කපලා එක එක ප්‍රයෝජනවලට ගත්තා. ඔය පළවෙනි ගහ අර මිටි කොට ගහ ඒගොල්ලෝ කෑලිවලට කපලා ඒගොල්ලෝ තීරණයක් ගත්තා ඒ ගස් තුනම හොඳ ඒ ගහේ කොටන් තුන හොඳ මොකටද? ඒක හාරලා ගව උරුවක් කරන්න. ඒ කියන්නේ ගවයන්ට ඒ කාලේ කන්න හැදුවා මේ ලී ලොකු ලී කඳන් කොටලා ඒක හාරලා. එතකොට ඒ කාලේ ඒගොල්ලෝ අපි නිපුණක්කු දාන්නේ පොල් එක්කනේ ඒගොල්ලන් මොනවාරි කන්න දෙන ඒවා පිදුරු සහ තිරිඟු යනාදි දේවල් ඒගොල්ලෝ විශේෂයෙන් හදන ක්‍රමයකුත් තිබුණා. ඒවා දාන්නත් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ සීත කාලේ සීතලිකා වැඩි වුණොත් හොඳම බැටළු පැටවු සුරක්ෂිත වෙන පිණිස රෙදි වලින් ඔතවා ඒ බැටළු පැටි අලුතුපන් බැටළු පැටියන්මත් ඒ ගවරුවෙම බාන මේකකුත් තිබුණා ඒගොල්ලන්ගේ ආරක්ෂාවට. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේ අර මහත තර ගහේ කොටන් තුන හතරකින් කුමාරි එක මේ ගවරු හදලා එක ගවරුවක් තිබුණා බෙත්ලෙහෙමේ චින්හම් කියන එක්කෙනාගේ හදපු තානායමේ. කවුද මේ චින්හම් කියන්නේ? දාවිත් රජුරුවන්ගේ කාලේ ක්‍රිස්තු පූර්ව 1000 දාවිත් රජුරුවන්ට ලොකු උපකාරයක් කරා බාසිලයි කියලා කෙනෙක්. මොකද දාවිත් රජුරුවන්ගේ එක පුතෙක් තාත්තව මරලා රජකම ගන්න ගියා. අපේ කාශ්‍යප වගේ නේද? වෙන කවුද අපි එහෙම හිටියේ? තාත්තව මරලා රජකම ගත්තා. සිංහල රජ පෙළපතේ 39ක් රජගොල්ලන්ව ඝාතනය කරා පුතා. ඒක නිසා ප්‍රේසම් වෙන්න ඕන. ඉතින් කොහොම හරි අපි ඉතින් ක්‍රිස්තුස් වහන්සේ දන්න නිසා අපි හිම වැඩ කරන්නේ නැහැ. කොහොම හරි මේ ගවරුවේ එක දවසක් ඒ චින්හම්ගේ තානායමේ තමයි දැම්. චින්හම් කියන්නේ බාසිලයිගේ මුණුබුරා. දාවිත් රජතුමා තම පුතාගේ කචල්ලකේදී තමගේ ජීවිතේ බේරා ගන්න උදව්වුණු බාසිලයිට දුන්නා බෙත්ලෙහෙමේ එයාට අයිති ඉඩම් කෑල්ල. ඒ ඉඩම් කෑල්ලේ බාසිලයිගේ මුණුබුරා චින්නම් කියන මුණුබුරා හැදුව තානායමක්. ඒ තා ඉතින් බෙත්ලෙහෙම තිබුණේ සිරියාවයි ඊජිප්තුවයි මිශ්‍ර දේශය අතර මහා මාර්ගයක හයිවේ එක. ඒ නිසා ඒක නිතර මිනිස්සු ගැවසෙන
තැනක් වුණා. එතකොට මිනිස්සුන්ගේ කොටලුවෝ අස්වැයෝ යනාදි සත්තු බඳිනවා මේ තානාමේ ඇවිල්ලා. ගවරුව නිතර ඒකේ ගවරු පාවිච්චි වුණා. ඉතින් අපි දන්නවා ජේසු ඉතින් එක දවසක් රැ බොහොම බබා හම්බ වෙන ආසන්න වූ කාන්තාවක් ආවා මේ තානායමට. එයාගේ පුරුෂයත් එක්ක බොහෝ දුර ඉඳලා. ඉතින් තානායම් කරු බොහොම එක එක ගණන්වලට තානායමේ කාමර තිබෙනවානේ. ඔක්කොම කාමර අරගෙන තිබුණේ. ඉතින් මේ දෙන්නට ඉතුරු වෙලා තිබුණේ අර සුපර් ග්‍රේඩ් කාමර, ස්වීට් කියන්නේ හෝටල්වල. ඒවලට දෙවන්නේ මේගොල්ලන්ට සල්ලි නැහැ. ඒ වුණාට ඉතින් තානායම් කරු අනුකම්පා කරලා කිව්වා, ඔන්න එහෙනම් ඔය ගවයන් කන ගාලා තිබෙනවා, ඒකේ හෙවණක් තියෙනවා, එච්චර සීතලක් නැහැ, මොන වුණත් පිදුරු තියෙනවා, ඇඳක් හදාගන්නත් බැරි නැහැ, මම අනුකම්පා කරලා ඕගොල්ලන්ට එතන ඉන්න දෙන්නම්, මොන වුණත් කෑම ටිකක් මම දෙන්නම්කෝ කියලා. එයා හොඳම තැන දුන්නේ නැහැ, නමුත් තැනක් දුන්නා. ඉතින් අපිට එතකොට හිතෙනවා අපි දෙන්නේ කොයි තැනද යේසුස් වහන්සේට කියලා නේද? කොහොම හරි එදා රෑ බබා බිහි වෙලා මේ ගවරුවේ දැම්මා. ඒ බබා කවුද? අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එයාවත් බැටළුවන් අලුත ඉපදුනාම ඔතනා වගේ අර පාංකඩ වලින් එතුවා. ඉතින් අපි දන්නවා දැන් සල්ලි තියන අය නම් බබෙක් ඉපදෙනකොට ලා නිල් පාටින් නැප්කින් හදනවා, ලා රෝස පාටින් නැප්කින් හදනවා. ගෑනු ළමෙක්ට නම් එහෙම මුකුත් තිබුණේ නැහැ. පරණ රෙදි වලින් මරියතුමීගේ පරණ වස්ත්‍රයක් ඔතලා 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 බබාව දැම්මා. ඒ බබා ගැන තමයි දේවදූතයෝ ස්වර්ගයෙන් ඇවිල්ලා කිව්වා ඉඳේරුන්ට. ඒ ඉඳේරුන්ගේ චරිතයත් අපි තව ටිකකින් ඉගෙන ගන්න යනවා. ඒගොල්ලෝ ඒ කාලේ මිනිස්සු ඒගොල්ලන්ව විශ්වාස කිරීම නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම හොරකම් කරනවා කියලා. මොකද තනින් තන යන ගම එක එකනාගේ බඩු ඉස්සගෙන යනවා කියලා. හැබැයි ඒ හැමෝම අවමානයට පත් කරේ ඉඳේරුන්ට. ස්වර්ගයේ දෙවියන් මහෝත්තම දයන් වහන්සේ මේ විශිෂ්ට පණිවිඩය ගෙනාවා. උසස් තැන් දයන් වහන්සේට මහිමේද, පොළොවේ දෙවියන් වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ උන්වහන්සේගේ සමාදානය පැතිරෙනවා. සමාදානය ඉන්න නම් අපි උන්වහන්සේගේ ප්‍රසාදයෙන් ඉන්න ඕන. ඉතින් ඒ ගහේ ඉතිහාසය ඒකයි. අනිත් ගහ අර ලස්සන දිග හැන්සම් ගහක් තිබුණානේ, ඒ හරි ලස්සනයි. ඉතින් ඒ ගහ ඒගොල්ලෝ තීරණය කරා හොඳ හොඳ ඔරුවක් හදන්න තමයි, හොඳ බෝට්ටුවක් හදන්න. ඒක හාරලා ලස්සන ගහ කෙලින් ගහ ලොකු බෝට්ටුවක් හැදුවා. ඒක ගලීලේ මුහුදේ ගමන් කරන බෝට්ටුවක්. මේ කතාව මීට ඉස්සෙල්ලා අහලා තියෙනවද? අහගෙන ඉන්න අය අහලා තියෙනවා. ඉතින් බෝට්ටුවක් හැදුවා. ඒක හොඳ ලස්සන බෝට්ටුව, හොඳ ලස්සන ගහ. ඒ බෝට්ටුව මිලදී ගත්ත ගලීලේ මිනිසෙක්, එයා ටිකක් කටසර මිනිසෙක්, සීමොන් කියලා. ඉතින් දවසක් සීමොන් සිරිත් පරිදි තමාගේ දක්ෂකමින් මාළු අල්ලන්න ගිහිල්ලා එදා රෑනම් මුකුත් ඇල්ලුවේ නැත. ඊළඟ උදේ වෙනකොට මේ වෙරළට ආවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඇවිල්ලා සීමොන්ට කිව්වා, මං කැමතිව ගුරුවරට නගින්න. සීමොන් කිව්වා, හා විදියමට යමු, දැලක් දාමු මාළු අල්ලන්න. සීමොන් කිව්වා, මුළු රෑම වෙහෙසුණා, මේ වෙලාවට මාළු නෑ, නමුත් ඔබතුමා කියන නිසා මම ඒක කරන්නම් කියලා ඔළුව ඔරුව ගිලෙන තරම් මාළු අහුණා. ඒක තමයි දෙවනි ගහේ ඉතිහාසය, එයා කොහොමද පාවිච්චි වුණේ කියලා. තුන්වෙනි ගහ මං කිව්වේ අර මේ එයා හැමතිස්සෙම කිව්වා රජ කෙනෙක්ට මිසක් මම නැවෙන්නේ නැහැ කියලා. උනාට ඒ ගහේ ගොඩක් ගැට තිබෙනවා. ඔබගේ ජීවිතේ කොහොමද? ගැට ගොඩක් තියෙනවද? නැමෙන්නේ නැති ගැට නේද? අර තනින් තනින් අතු ආවම ගැට එනවා. ඉතින් ඒක වඩු වැඩට ගත්තෙත් නැහැ, ඔරුවක් හදන්න ගත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒක කාලයක් තිස්සේ ඔය කපලා ගිහිල්ලා යෙරුසලමේ ලීමඩුවක තිබුණා මේ කෑලි දෙක. ඉතින් එක දවසක් හදිස්සියේ රෝම සොල්දාදුව ඇවිල්ලා කිව්වා, අපිට ගස් කෑලි දෙකක් ඕන දැමම දෙන්න කියලා. දන්නද ඒගොල්ලෝ ගණන් දාලා හිරම් පාට්ටකින් කිව්වම ඒ මේ ලීමෝල් හිමියා කිව්වා මේක අරගෙන යන්න කියලා. මේ කෑලි දෙක දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ එක කෑල්ලක් පොළොවේ හිටෙව්වා, අනිත් කෑල්ල ක්‍රිස්තුස් වහන්සේගේ අත් දෙකේ බැඳලා ගගහ දක්කගෙන ගියා ගොල්ගොතා නම් ස්ථානයට උන්වහන්සේ කුරුසෙ එල්ලන්න. ඉතින් ඒ ගහ මොකද්ද කිව්වේ හැදෙන කාලේ? මම කැමති රජු කෙනෙකුගේ ආසනය වෙන්න. ඉතින් ඇත්තෙන්ම මේ අන්තිම ගහ රජ කෙනෙකුගේ ආසනය වුණා. හැබැයි ඒ ආසනයේ නම කුරුසිය. ඒ කුරුසිය ක්‍රිස්තුස් වහන්සේ අපි නිසා වින්ද කුරුසිය. ඔය ගස් තුනේ කතාව. ඊළඟ සැරේ අපි බලන්න යනවා ඉතුරු ඓතිහාසික සිද්ධීන් ගැන. ඇත්තෙම දේවචනයේ සිටින සඳහන් දේවල් කොහොමද ඓතිහාසිකව ඇත්ත උනේ? මේ ගස්තුනේ කතාව දේව වචනේ නෑ.
ඒක මමත් අහපු කතාවක්. ඒක අපේ ජීවිතයේ චර්යාව ගැන අපිට හොඳ උපමාවක්. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. තව මේ වගේ සයන්ස් ඇන්ඩ් රීසන් ක්ලිප්ස් ලබන්න කැමති නම් මට වට්ස්ඇප් එකක් එවන්න 0774 211 5011. මගේ ඇප් එක ගෝල්ඩන් ඇප්ස් ගෝල්ඩන් නගට්ස්. ඒක ලබා ගන්න පුළුවන් Google එකෙන් හරි App Store එකෙන් හරි. මට මේ ක්ලිප්ස් ලබා ගන්න ඔබට අවශ්‍ය නම් අර ෆෝන් නම්බරේට වට්ස්ඇප් එකක් එවන්න 0774 211 5011. ඉක්මනින් බලාපොරොත්තු වන්න දෙවන විකාශනය යේසු වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ඓතිහාසික සිද්ධි අපි දැනගන්නේ කොහොමද? Historicity of the birth of Christ.